ංජනක පමත්යා කැමැත්තෙෙන් හරි අකමැත්තෙන් හරි සකසුරුමට වැඩකොරන්න සිද්ධ වෙලා. කඩදාසිගෙනන මතක් කලා කඩදාසි නැතිහින්ද දැන් ර ඒෆෝ කොල්ල ඕම මිල මිල වැඩිහින්ද. ඉති තියනෙක ෝමරි අර පිරිමසරට පච්ච කරට සිදධ වෙලා දරුවන්ට උනත් දැන්ගේඒක පුරුදු කරන්න සිද්ධ වෙලා දරුවන්ගේෙන් නඕක පටන් ගඩුවන ති මේ කාලේ අර නැතිකම හින්දම්ම සමහර විට ඒ තත්වයට පත් වෙලා ද ආහාර වුනත් නාතිකරට බෑ ළමයින්ට කියල දෙටට මේ අවුරුදු කාලයෙම ර වෙන දවුරුදුුවගේ නෙ මේ අමාරුයි ටිකක් ආදායම අඩුයි වියදම වැඩි එක කාටත් පුදුව මුළු සමාජයටම තියෙන ප්‍රශ්ඥයන් අපිට මේ ඒම නෑ කියලා ගන්න බ එම් ප්‍රත්ද මේ අවරුද්ද වුණත් මේ සකසුරුවම අර පිරිමැස්ම තමයි ප්‍රධාන තේමා පාටේ එක දරුවන්ට වනත් කියල දෙෙන්ට වටිනවා ගෑන්ංචානකමහත්නෑ විදවත්මාන්ඩලෙන් අවසරයි හසන්තුමහත්නයක් අතකට හිනා යනවා ඉතින් මේ ඇතටම හිනා ගියා අපි කතා කන්නකොට හේතුව තමයි අනි හසත මහත්මයා දොර මඩලාව වැඩ සටහන මුලේ ඉදම් බැලුවනම් මේ රටට මෙම වෙන්න. බලන්ඩ ඇති ක්‍රියත්මක කරන්නේ නීත අපි ඒවා හැමදාම පි කියියනවා. මැඩම් මතක ඇති ඔබතුමයට මේ ඔය වැඩස්සට හන මහාසන්ඳමත මේ වගේම මතෘ අපපි කතා කළ කතා කරලා කිව්වා මේ අධ්‍යාපනය හර හා හැදුවේ නැත්තන් තවරුදු විශසග්ගියත් පණහගගියත් ඔයිටිකමයි කියලා මෙතරන මේ පුටුවේ වාඩු වෙලාම මම කිව්ේ. අපේ මේ ඇමෙරිකා විස්වාී ොහසත් හිටිය මට සදදාාජී හදුුරුත් හිටිය තුන්ව නිවාශස මගහිතේ වැඩසටහන කළේ ඒ කාලෙත්ත පියෝක කිව්වා ඊට කලින් අවුරුද්දෙත් කිව්වා මේ නාලිකායම සවනක් ්‍රැස් වැඩසටහනේදී ම කිව්වා පෝය දවශසක දහසන්තම හත්මයා අපි පින්දෙන් ඩෝන කිව්වා කොරෝණ කාලෙ ගොවිෝ අපට කන්න දෙන්නවට. අපට බැරිුණා ගොවිියෝටික රකින්ට හරිනේ එතකොටය ගැටලු තිබුුණ නෑ. එතකොට අපට මං නිදාහ කිව්වා ගොවියා මට සෝද ගත්ත හම රජෙක් කිව්ව ූන් දැන්තේරණ දෙන්නවනුසේගේ වටිනකම. එකොට අපට බැරිවුණා ගොවිෝටික රැ ගන්නඩ. එතකොට? අපි සද්භාවෙන් සමහරක් ඒව කරන්නේ නමුත් ඒව ක්‍රියත්මකුණන නතු නම ලක ගැටලුවන අපට කොහොමරි මුණ අවාසනාවක්ද දන්නේ මේ මටමට වැටිලෙන තියනෙ දැන් වැටිච්ච දේ ගැන කතා කරල වැඩක් නෑ හැබැයි මෙහෙම එකක් තියෙන ලෝක ප්‍රධානආගන් හතරම ලංකායි තිය. එකකංවත් පිනි හෙක්ට පිහිටක් වෙලා නෑ එක පැහැදිලිවමත් පේන්න තියෙන. ආගංවල වැරද්දකුත් නෙම මෙව ක්‍රියත්මක කළේ න දැන් ඔබතුමාර සකසරුව මර පිරිමැස්්ම ැ කිව 14 සෙක්ි ජාකය තියෙනවයි මීකු හින්දා පෝසත් වෙච්ච කතාව බන කතා ඔ වැඩක්නෑ කාලෙට ගැලපෙන්න්නේ ඕවුන් කිව්ව කතා අපි බණකිව හම උපතුමා කියන්නේ අනුහාය කෝටිියක් රහතන්වාන් සසරක කතාක වින්ඩ පුලුවන් දුන්න ඕවන ඇහුවේ දැන් දැක්කද වෙලා ඇතියනද බණ කතා නිසා තමා මේ රට මෙහෙන හැදුනේ ඉන්න කෝටිදකට කණ්ඩද දෙන්ද බෑපට හම වර ඇතුමගේ කාලි පෙරදි ධානය ගැ දැ ඕ කිවගම ගනම දම් ලාවහස කබල්ගග හිට පල්ලා. හහමද මනිස්සු කිය ඇත්තන කතා දස් කියන්න බෑ මිනිසුන්ට අපි කතා කලාට මේ ප්‍රායෝගික නැත්තම් මේ බනෙන් වැඩක් නෑ දැන් මිනිස්සුන්ට මේ ඇහෙනකොට තර යන. දොස් කියන්න බෑ. මිනිසු සාධාරණ ඒක නාමකින් සබේ සත්තා හරක් ිතික. බුද් සාාසනය දැන්කිින්වන එක මොකක්ද කියල. සියලු සත්්‍යයෝ ආහාරෙන් ජීවත්තේ. ආසන්ත මත ජිකච්චා පරමමා අරෝගා බඩගන්න තමයි ලොකතින ලොකුම ලෙඩේ. ද මේක තියෙන මනුස්සයට බණ කියලා හැරියන්නේ. කන්න දෙක්ුවන බුදුරජාණන් වහන්සේ බඩගන්න එහිට පොයට ආහාරදීලයි බණකිව්ප.ඒකොට මනුස්සෙට කිටික නැත්තම් පිටිටික නැත්තම් කෑම ි නැත්තම් මූලිවශ්‍යතා ටික නැත්තාම්. අපේ මහත් මෙ හා මූලි අවශ්‍යතා හතරයින්න බුද්ධ ශාසනය චීවර. ඉඩ පාත සේනාසන ගිලම් පස මොනාත මේ චීවරකිවේ ඇඳු එක අවශ්‍යයින පමණටත් අ අප අන්ඳ න මේදවසල්ලුව කවුරය සමහරකිවට අහේනිියත්වය කියලා කඩවල් ැලු හම මනිසු හරියට ජෝපීන් යනවා න නිනුවර දේශනාවකට ගේියාසන්තම හත්මය කඩසාප්වල මිනිස්සු පිරිල මලු පිටිින් උත්සයි යනවායි ති ති එහෙම අඩු පාඩුවකුත් පේෙන්නත් නෑ තිි කිව්වට ඇති පේන්න තියෙන සත්‍යය යදත් මංක දැක කොඹ ඇඳුම් පැළතු දෙක ආහාර පින්ඩපත ආහාරය තියෙන්ටවන්. සේ නාසන ඉන්න තැනක්තියෙන් ඕන ිලාම්පස බෙත්තියෙන්ටවන ද මේ මුලිකවශතා හතර ද මේ හතරේ මඩුවක් තියෙනවන හැම පැත්ත මැවිල්ල ති මිනිස්සුන්ට තවහයනක සාාධාරයට දොස් කියන්න්න බෑ රහතන් වහසල නෙමේ. කෙලෙස් සහිත මිනිස්ුහසන්තුමක් ඇතකොට ඒ මිනිසු හිතදියුණු කල්ල නෑ. උගත්තු කියන්නේ මහත්නයා ප්‍රඥාවන්තයන්ට නෙමේ. ්‍රඥාප වෙනයි උගත්කං වෙනයි. ඔන්න ඔතන් අපට පැට ලිච්ච දැන් අපි බහි කළේ උගත්තු අධ්‍යාපනය. සීචක් ැඩු හම කදාගන්න බෑ මේ අධ්‍යාපන ක්‍රම හැදියට. මැතිනය මේ අධ්‍යාපන ප්‍රායෝගික නෑ. ඒක වෙනස් කරන්න හැදුව ගමම තමයි මේ ගැටලුවාවක වෙනම කතාව අපි අධ්‍යාපනය තම මෙ වෙනස්වෙන්ට ඕන දැන් ආසාසන්තමහත්මයා. අපි ඔය පත්තකම්ම සූත්‍රය ආදී මේ සිංහාලෝවාද සූත්‍රය විිීද සූත්‍ර මෙතැන කතා කළ. ඒක එන බෝග බුංජේයදීහි කම්මන් පයෝජයේ චතුත්තන්ජනිදාපේ ආපදසු භවිතති උට්ටාන ම්පදාරක්ක ශම්පදාගකක් විවිධද. බෞද්ධ ආර්ථික විද්‍යාවක් වෙනමතිය විශ්වවිද්‍යාලය වලේ උගන්න. යටට කොච ර්ථික විද්‍යා කල වෙනම කක්ු ගන්නවන කොචර මහාචර වන්න ධර්ථික වි්‍යා කුෂි කරය පිබඳ කොබමනුපදේශකර විවාව මංකගේ රජක පිතු පාති අවරදුපතාා ගන්න. අපේ පිරිවෙන් හරහත් ගන්න. ශාසනයේ දවශයෙන් දවස අකොලොත්තරෑන දැ මෙතන සකසුරුවම ශාසනයට දැල්ම කතාරන හසන්ත මක්ය. සකසුරුවම කියල තින් කොහොම ත්තාත් ජීවිතයේ සාර්ථක කර ගැනීමන සකසුරුව මේ කියන්නේ අර පරිස්සම පිල්ලිවෙල මේ සියල්ල මේ ඇතුළ තියෙනව පසන්මාත් මේ සකසුරුවම ඇළ මේ ඔක්කම තියෙනනොමකක්ද අර පිරිමැස්ම. පිළිවෙල. අල්පේච්ච බව. මහිච්චතාවෙන් නති බව බහ බාණ්ඩික නොවීම සරල බව ලද දෙන් සතුටුුවීම ඉවසීම මේ සියල්ලක තියෙනවා. ඉ. අට ලෝ දහමට හුරුහෙලයා ඉතින් සැපතෙදි විපතෙදි කම්පාවෙන්න අපි මතකට මහත්මය කතා කලා සැපතෙහි විපතා විපතෙහිස් සප තවති.ය නමුත් මිනිස්සු ප්‍රශ්නයක්කාආපොහම හැසිරෙන හැටි දක්හම එක තැනකද බුදුරජාශ වාධාරණනවා මහනෙෙන එකට ඉඳීමෙන් තමා සීලේ දැන ගන්න පුළුව. මෝඩයට නෙමේ නො නැත්තට තික කලකින්ේ දිග කාලයක් ල්. එකට ඉන්නවඕන මිනිහිට සිිල් බලන්ට. නැතුව බෑ සේදි පපුරවාගෙන හිටපු පමණින් මිනිස්ු දුරගන්නට බෑ . කතාාවෙන් තමයි පවිත්‍ර බව දැන ගටුවන. ටිකකින් හෙමේ.ඒ එක කතාවක් අහල බෑ වගේ එම හික කතාව කෙන දිග කාහලකින් කතාහලා බලන් ඩෝනයගේ. එතකොට හ මෙයාගේ පවිත්‍රත්වය බලන්න පුළුවන. විපතෙදි තමයි නුවන දැනගන්ට පුළුවන් දැම් මං අනිත්‍යතාව ගැන කියලා මට ප්‍රශ්නයක් ආපුහ මං හැසිරෙන හැටි අවුල්න මෙයාගේ මුණු බණක්ද අද එහෙම බණ තියෙන්නේ. මෙ ප්‍රහයෝගිකනෑ. මක ක්‍රියත්මක වෙන්ට එනිසා බුද්ධදේශනා වෙන මං ඔබතුමාට උබතුමාට හුද්දටම මත ැතිමේවා. මොකද අපි කිය ඔක්කො මහගෙන සිටීමට මෙතුට ඇත්තටම වෙනම උපාදයක් වෙන්ට වරුදු කීයක් අපේ දේශනාහගෙන ඉටියාද ඔහෝම ඉවසීමක් කාටද මහම ඇතිය නැත්ත කතා කරන්නකෝ. මෙහෙම වසීම අනුන්ගේ මත මෙ හගෙනඉන්නේ තකොට ඒ ඉවසීම ශ්‍රෂ්ටයි දකට අපි කිවටවැඩ නැනන්තී පරමන් ත පෝති තික්කා කියල දැන් අපි කියනවා ගතවල දමප දෙ කිය ඒවිශීම තියෙන්ට ඕනේ කොට අනුන්ට සවන්දෙන්ට පුළුවවෙන්න ඕන අද ඒ නෑ ඇති හරිනි බඩගින්ඉින්න මිනිහට මොනිවශී මද මූලිකවශ්‍යතා පිටු කරන්න ඕන කොට එක පැත්තා. ඒනිසා මම කියපුවා නැවත මතක් කරන්න නෑ ම හසන්තමහත්යක් කියල තියනවර සි සිවරු පන්සිය කතාව මතකනේ වැඩම් මේ අපි කතා වුණ නැතිනය අ සිවුරු පරණුණ හම කරනද. මම කිව්වාල් පච්චතාව මිහින්තලේ භික්‍ෂන් වහසල තිබ්යි කල සද්දා තිසරඇතුම දන් දෙන්නකොට කිවදව ද කොර හා දුරු කනෙ අපෙ ෙදර වැඩලා තේ මංජ ටිකහිටන් කටේදාලා හර පානය කරපු කතාව. මොකද තරම් අර පිරිමැස්ම තිබුණ ඒවා අපි කිව්වා. එන් සමන්න ඇව තේව කියන්න නෑ. මම වෙන පැත්තිකින් ගත කතා කටන්ගන්න මේ වෙන පැත්ක් අසට මහ ප ැ කෙනෙක් හයි මේ මකද මේක මේක සාකසුරුවම මේ අර පිරිමස්මට මෙයා කොහොමද මේකට සම්බන්ධ කරන්න කියන කාරණාව. අන්තිමට තේරේ මම කද කිව කියල නි හොදරට අහගන්නම කියන කතාව. හසන්ත මහත්මයා මම මේ කියන ස්වාමීන් වහන්සේ මීට අවුරුදු සීට විතරනින් ලංකායි වැඩ හිටපු හාමුදුරු කෙනෙ එදා සමසය දහතය අපවත් වුණේ. එතකොට පදර නේරුෘත්තිකාචරය මහා විභාවිී රාජගුරු වස්කඩුුවේ ශ්‍රීහි සුභූති හාමුදුරුවෝ කවුද මේ ස්වාමීන් වහන්සේ දැම් මම මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. බෞද්ධයෝ වෙනුව මේ පුටුවේ වාඩි වෙලාම මේ කතා කරන්නේ හසන්ත මහත්ම මේ යන විදිහයට ගියොත් ආර්ථිකයන දැන් වැටිල තියනෙන තවුරුද්දක් දෙකක් යැනකොට ශාසනක්තිවරයි. මේ යන විදිහට ගිය මං මේ ජින ශසනය වෙනුවෙන කතා කරන්නේ සරුවක් ඥන් වහසගේ ශාසනය වෙනුවෙන්. අපට ඕහම ගොත් ිල ල මැරික ස්්‍රලිය ෙන් හරි බුද්ධ වාාන ගෙට් වැඩි කල්ල යන්න මේ යන විදිහට කි බෞද්ධ්‍යාපනය ආකල්ප සියලුමදේ විනාශුවමින් යන්නේ දැන් ඔන්න මේ පැත්තටපි හැරමු තින් මේ ස්වාමීන් වහන්සේ තමයි හසන්තමහත් මෙයා බටහිර ජාතීන්ට ඉගෙන්වුව දැ මේ චාරුපෙන් පොඩ්ඩක් බලාගන්න පුළුවනි උන්හන්සගේ රූපේ බලන්න බාහිර සවරූපෙන්ම උන්වහන්සගේ සරූපය බලාගන්න පුළුව මේ රජවරුන්ටත් අනුග්‍රහය දක්කපු උපකාර කරපු. රාජ ගුරු කියන නාම උන්වහන්සේ හඳුන්න්නන්නේ හේතුව උන්වහන්සේ රජවරුන්ගේ රාජ කුමාරම මහන කර තියන ඔයි ප්‍රසි්ඩම් චුන්සයි රජකුමාරය තයිලන්තේ රජතුමාගේ ඥාති වෙන. තකොට දැ මේ බලන්න උන්හසේගේ තව රූපයක්. තකොට අතේ තියෙන්න්නේ මොකක්ද පුස් කොළ පොත. උන්වහන්සේගේ සීල සීල බුද්ධ භාවව වයවුද් ාව තවුරදධ භව රූපෙන් පේන ල උහන්සේගේ තියෙන ඒ මහේෂක්ක්‍ය ස්වරූපය මේ බලන්න මේ ඉන්නෙත් උන්වහන්සේමයි හරි මේ ඉන්නත් උන්වහන්සේමයි තකොට උන්හසගේ තියන සංවරකම බාහිර ස්වරූපයේම බලන්නටොකමහත්මේ හොඳේ ඕක ඉතා වැදග එකකොට දැ මේ හාමුදුරුව මොකක් ින්දට වැදගත්ෙන්න කෙලා අපි පොඩක් බලමු ඔන් පොඩ්ඩක් අහගඩ නැ අප මේ පැත්තට හැරමු. චිල්ඩර්ස් පඩිතුමාට රස්ටේවිත් පණඩිතුමාට බටහිර ජාතීන්ට ිභාෂාව ැතිී ඉගෙන්නවා ද මේ බලන්න කොච්චර මේ ඉගැන්වීම හොඳින් කලාද කියලා චිල්ඩස් පඩිතුමා අවුරුදු තිස්සටයි ජීවත් වුණේ එතුමා අපේ මේ රාජුගුරු සුභූති හාදුුරුවන්ගෙන් පාලි භාෂාව විගෙනගෙන ලෝක බටහිර රටක පලකරපු මෙ පලවෙනි පොත ශබ්දකෝෂය ඉංග්‍රීසි පාලි ඩික්ෂණරයක් ලිව්වා ඕන බලන්න ඔන සක සුරුව මෙ හැටි මේ තමයි පිළි වෙල හරි එතකොට ශබ්දකෝෂයක් ලිබ්වා. එතකොට ලියලක ගෞරවය පුදකල්ල තියනවා සුභූති හාන්දුරුවන්ට. අවුරුදු තිස්සට ිල්ඩස් පඩිතුමා ජීවත් ව හසමති තිස් සටයි ඒ තිස්සට කරපු වැඩේ බලන්නකො. අද පාල බෞද දේ නසොච්චර පේ ටේ යෙනවද මේ වගේ නිර්මාණ ිහිවෙනවාද මො පිස්සුද මහචාර්තම හහිටියන ගල්මංගොඩ මහත්තය හිටියයන කිය විස්තර. කොහෙද බිහිලෙන් මේ අධ්‍යාපන මේ ඔබතුන් දන්නවද සබති හාන්දරගගේ ප්‍රශ් දොස් දහක් කහලතිය. දත් ිගේගන්න ැරිවුණා පෙන්න්නන්ට දල්ලවත්ත බෝධරුක් රමෙත් වස්කඩු පන්සලෙත් තියෙනවා අපට වඩාහොඳට සිංහල ලියල තියෙන සිංහලෙන් ලියල තිනෙන සුද්ද හැබැයි භාෂාව පාලි එතකොට එහෙමි ගැවා එතකොට රිස්දේවි පඩිතුමා කවදම මුළු ත්‍රිපිටකගේේ පාලි ටෙක් යිටකේ එංගලන්ට පටන් රංහ සන්තමත්තේ තුම දාදන්න හොට ල්ු ්‍රපිටකේ ග්‍රීි ක්ෂය රමණක්ෂර චු හෙවා ඔන්න බලන්නේ. දෙෙන්මමාක් ජාතික පවස් බෝල් පණඩිතුම අවරුදු විශක් තිස්සේ. ස්වකී යහස්තේ මුළු පන්සේ පනස් ජාතකත දෙෙන්මත් ජාතික පවස්බෝල් පන්ඩිතුව. මුල්ලු ජාතක පොතම අවුරදු විශසක් තිස්ස ඉංග්‍රීෂී යක්ක්ෂරයෙන් ඇහු. මෙන්නේ ජාතක පොතේ පලවෙනි කාණ්ඩෙ මේවගේ කාණ්ඩ හතක් තියෙන. රපියන් හැට දහක්වනවා ලංකාව පොත්්ටික මේක පිදුමට දාලා තියන්නේ මොකක්ද සමීපරූපයක් පෙන්න්න පුළුවන්න්නම් පැහැදිලිව මේක පිදුම තියන්නේ වස්කඩුවේ රාජගුරු සුභූති හාමුදුරුවන්ට මත්මයා සුභූතිහන්දුරට පිදුම දාලා තියනවා දෙවන ඔන්නු බල හසත්මහත මේ සොයරූප ද මේක ඉතා වැඩගත් තැනක් කෙනෙක් අහයි අහන ඕනෙක්කනට තේරෙන් උන මොකක්ද පිතා කරන කියල තකොට සුභූති හාන්දුරන්ට එච්චර ගෞරවයක් තිබුණද මේ බලන්ඩ මේ තව පොතා බුද්ධවන්සපාලියයි චරි අපිටක කවද මේ රිචට් මොරිසන් කියන රිචට මොරිස් ලියල තියෙන්නේ. එත්දස් අටසි අසු දෙකේ මේක පිදු මත්දාල තියනෙ කාට ද වස්කඩුව රාජගුරු සුබූති හාඳුරට එතකොට බලන්න බටහිර ලෝකය කලබපු. බටහිර ලෝකයා තුළ කීත්තිනාමය තිබිච්ච මේ උත්තමය. ආණ්ඩුකාරවරු මුන්වහන්සේ ලඟින් ඇැසරු කළා කවුද ග්‍රගරි ආණ්ුකාරය චාම්සාආ්ඩු කාරය ඔන්න බලන්න රූපයක් අණඩුකාරයක්ත් එක් ගත චායරපයක් තියෙනවා පිළඟ. චා සාන්ඩුකාර ඇතෙක් එකකො කොහොම ඉංග්‍රිශ භෂාව පිබඳ දැනමක්තියෙන් ටනද න්හන්සේට. බොහෝමල් පපච්ච වරූපය. එතකොට මුුණහන්සේ ඉන්නේ සියමේ මහා ධාර්මික චූලාලංකාරපේ මහ රජතුමා. මුුණහන්සේ තාම සමීපෙන් ඇසරු කලා රජගුරුසු භූති හාඳදුරුව. මේ ඉන්න අපේ සියේ චූලාලංකාර රජතුමා. මන් දන්නේ අද කාලය අපට මේ රටවල්ල රජවරෘත් එක සම්බන්ධය සමීප සබඳධතාවයක් තියෙනවද කියලා අ බලන අප ගිලි හිච්චේ. ලන මරක මේ ගැටලුව අපට එ නෙත්්නෑ මේ තමයි අපේ මේ එංගලන්තය එඩ රජතුවා එකට ඩ රජතුමයි සබභතිහාන්දරන්ගේ සම්බන්ධම කක්ද. සමහරක් සුභූතිහාන්ද්‍රර ලි පොත්ත්ල පිළිගෙන්වීම දාලති නේ පින්න්සෝෆ් වේල්ස් වේල්සි අධිපාදවරයා මෙතුමා මේ වේල්සි අධිපාදරයා විදිහයට හිටපු කාල ලංකාවටාව. සුබභූති හාන්දරු හම්බ වෙල කතා බස් කල සුබූති හාන්දරන්ට පිරිකර පවා මේ රජතුමා පූජ කල්ල තියෙනවා ඔන්න බලන්න අප හොමටමකට මේ ගෙගරි ආන්ඩු රර්තුමා ඔය බලන්න. කග්‍රෙගරි ආණඩු කාර්තවා. ඇතකොට මෙතු මහසන්ත මහත්මයා ලංකාවෙන් අයින් වෙලා ගිහිල්ලා අහලතියනවා අයි ලංකාවට ආපුවෙලාවක මැතිනිය ඔබ වහන්සට මගින් ඉටුවෙන් ෝනම කක්ද කියලා. කිසිවක් නැහැ මට පුළුවන්න්නම් බුද්ධගයාවේ ජස්ශ්‍රීම හා බෝධීන් වහන්සේගේ පැලැක් ගනල් දෙන්නේකුල බලනි ඉල්ල තියෙනදේ මේ උගත්තු. රූප තුනක් ගෙන තිකත් පෙන්නලවර කරන්න කෙටියෙක් මෙයින්ව චිල්ඩස් පඩිතුමා දකින්න වටිනවා ඇදැන් අරමංකිවේ ඩික්ෂණල ලිප උත්තමය මේන රිස්් ඩේවි් පණ්ඩිතුමා මේ අර ගයිග පණිතුමා ජර්මන් ජාතික මෙතුමත් මේ අප සුභූති හන්දරොත්තක ඉතා සම්බන්ධයක් පවත්තපු උගතෙක් බටහිර එතකොට මේ උත්තමය හිටපු කුටිය තමයි ොවෙති ඔන්න ඔන්න තාක සුරුවම බලන්නක සමහක් ක වලට මෙලෝ වි ්්‍යානිකුත් නෑ දැනුමකුත් නෑ උගත්කමකුත්නය සමහරක් කලට අපේ තට්ටු තුනේ හතරේ මහා මන්දිර එකක් නෙමේ දහය පහළවතියයාගෙන ඉන්නවා. ගියෝේ පැවිද්ුව කවරුහරි. එතකොට උන්න බලන්න ඔොේ නාස්තිය හැටි. දැන් ඔ තින ඔ ත විචර ගතක් හිටපුතෑන ය දැ දැ යන තත්වන කෞුතුකාරයක් කළහ සන්තමහක්පය ඔය වස්කඩුවේ ඒ උත්තමය හිටපු තෑන. චාම්සාණඩුකාරය අහල තියෙනවා. මෙ පමණ රාජ පූජිත වෙලා ඇයි මේ කුටියකට වෙලා ඉන්න කියලා. ඔන්න දී පුත්තරය. මොකක්ද. මේ කුටිය මගේ අම්ම හදලදීපු කුටිය. මේක මට දිව්‍ය විමහනකට වඩා වටිනවා කියලා. අපවත්වන කං උන්වස වැඩිහිටිය හසන්ත මහත්මය මේ කුටියේ. ඔන්න ඔය අධ්‍යාපනයට අන්ඩෝන ඔන්න ඔ ල්පේච්චතාවයට පියන්ඩෝන. එතකොට නැත්තම් මහත්ම අපි කතාකරිහිටයට වැඩන්න. දවාසාසනය බුදුරාන්සගේ ධර්මයල් පේච්චතාවයාගේෑන්නේ සියල්ලු සැප උුණන්සල විඳදිනවා මොන සැපද සිතේ සැපප බාහිර භෞතික සැපන මේ අද සමහරක් කලාට තට්ටු ගණන්ගේවල් ගින්නෙන් පිච්චි පිච්චිහිත ඉන්නවන. පෝටි ගනන් වටින වාහනවලයන වන හිතේ සතු ටක් නැත්තම් මොක දමහත්තව මේ සැප නය වාරිකගේවල දැන් මේ අපට වෙලාති නකන එනිසාි අධ්‍යාපනය හවහා මේරටේ පෙරලියක් ඇතිකරන්නට වෙස්රහර ජාකමහත් කදිම පැහැදිලි කිරීමක් කරදේ කරද්දි මට මතක්වුනේ දැ අපි සකසුරුවම අර පිරිමස්ම කියපුගහම මතක්වෙන සල්ලි මුදල්ල ටිකතම ටක් ාල මතක්වේ ඒකන බලන්නකු තව සකසුරුතුමිය මතක් කලා ගන්නේ ලොකු තැයි මකන කෑල්ල ගණ්ඩ සල්ලි නැති ලමයිඉන්න. පැන්සලක් ගඩ අලු පැන්සලක් ග්ඩල්ලි නැති ළමයින්න. එහෙම ඉන්න අයි කියල මේ දරුවන්ට කියල දෙඩඕන. සෙල්ලම් බඩු එවවා මෙවුව තෑගි කෙනල්ල අලුත් ඇඳුම් ගුටවල් ගෙනත් දෙන්නවාන සසාහරයි හොඳ ඒවත් දෙඩ යි නැති ඇත්තින්වා කියලා කියලා දෙන්න එකක නැති දවසක් අපටත් එන්න පුළුවන් පුතේ කියලා කියලදෙනවා නැත්තන් ඒ ලමයි එහෙම පහුණු නොවනොත්තේ නන්නත් අරයිම පවල් තියෙනවා අපි දන්න සමහර ව්‍යාපාරික පවල්් සහු දේශපාලඥන්ගේ නඒවත් ඉති නැතිවෙලානුවනේ තවටර ලමයි දන්නඒ වටමට ඔරොත්තු දෙන්න කෝම ද නන්නත්තාරයි එහින්ද මේ තියන පවුල්ල විේෂයෙන් උගරන්න න ැති වසක් තියෙන්න්න පුලුවන් කියන ගට සසුරුවට අප පිරිමසර පුහුණ කිරින් බවැදග ගෑන් මහත්තය කතා කරන කලින් මටවස්සන පාලක මැදිරටියන්ට පාලක මැදරීම මගන්න ුත් පනඩි පක් සකසරුවම ගැ ඉදර මටඩලාවෙන් කතා කරන ගෑංචානකොහත්නෑ අපේ කාලය අප සංවෙල යිතියෙන්නේ හසන්ත මහත්මයා යමක් කියන්ට ඕනේ පළවෙනියටම ේ ගොවිටිකා ක්ෂා කරන්ට ඕන කෘෂිකර්මය දැන් අංකයකට එතන් ටෙන්ඩෝන අපේ ඉංජිනේරු සස්ථාව සභාපතිතුමා හිට පුස්සර කුලසිංහ මහතයන එතුමා දව සද්ද කිව්වා මේ ඕන්න බලන්න කොච්චර වට නොද කියලා එතුම වැඩිසරණගදකිවේ මේ රට කව දාවත් ආක්ෂණෙන් දෙියුණ කරට බැකිවවා. විද්‍යාවෙන් දෙවුණ වෙන් නැකිව මේක දවුණ කරන්න පුළන් ක ෘෂිකාරම කිව් ඒතුව මහත්ම අපේ ජාන පද්ධති අවරුදු දෙදහත් තිස්සේ ඇවිල්ල තියෙන්නේ කෘෂකාර්මය.හ බලන්න එතකොට ගැටලුවක්ෙන්නේන මොනව ඇති වුණත් කන්න ටික හරි යෙනවන මනුසේයට තුන්වෙල කාලීඩ පුළුවන් සතුට. ඉන්දියාවේ මිනිසු බවා අපට හිඟෙන මනුසයෙක උත්සල්ලිය වවනොට මොනත් තරම් මහත අයවගේ දෙයක් ල එම අපි ඇහවන මැතිනඒ විහිලුවදන්න නැද දන්නන්නේ නමුත් අපි හෙම කතාව මාධ්‍යෙන් හවා. එතකොට බලන්ඩ අපේ රටක් මෙම වැටින්ට පුුවන්ද. තකට එනිසා පි ගොවවිියෝටික රැ ගණඩෝ නංක එක මොකක් හරික්‍රමයකි. අපට පුළුවන් බැරිකමක් න නේරට ර ඔබතුමියකි වගේ ඕන තැනක හිටෙවොත් යමක් හසන්තමාතය පැළවෙන. අලවර්ගම කොච්චර තියෙනවද පලාවර්ග කන්දිගම හත් ඇවි අපිට කොච්චර විස්තර කියල දීලොතියෙනවද කොච්ර මේ විද්‍යාක්ඥයව ඉන්නවද ඒහා සම්බන්ධ විශේෂක්ඥයවරු යනිසා වහා ආරම්භ කරන් ඕෝන මේ ගොවිියෝටි කාරක්ෂා කරලා අපේ මේ ආහාර පද්ධතිය සකස් කරන්නට එක දෙක තමයි අපේ මහත්මයි මැතිනයයි දැන් විස්තර ටිකක් කිව්වා හසන්ත මහත්මැත් කිව්වා මහත්ෝ අප මුණවා කතා කලා. අපි කොච්චර සකසුරුවමින් හිටිය දැ මපඩි කරනක් කියන්න ද මේ තියනෙ ඔය රජගුරු සුභූති හාන්ද්‍රෝ ලියපු එක පො. ධම පදිපිකා සූචියය. හරි එතකොට මේ තියෙන්නේ නාම මාලා එතුමා උන්වහස ලියපු තවත් පොතක්ම ඇ එතකොට මේ පොත් ලියපු උත්තමය ඇරදැන් ඔබතුමා කීවේ කාලය කළමනා කරණය කල්ල මේ උන්හන්සල කරපු විශිෂ්ට නිර්මාණ එතකොට මේ අභිධාන ප්‍රදීපිකා සූචිය මේ ලිව්ව අවස්ථාවේදී මේ තිබට ආාවේ නාක හන්දරුව මල්වත්තේෙද හිටපු මහනායක කහන්දුරුන් වන්ස කෙලතිෙන මේ පොත ලියපු ඔබවන්සේ රජකාලික ලිවනම් මුල ලංකාව ඔවහසට පූජ කනවා කියලා. හික්කඩ විශවේෂමංගල නාකහන්දරු කෙල තියෙනවා ඩාබි ඥයාලාබී රහතන් වහස මක් වීමට මේත් ඇට කියලා. එකොට දැන් ඔය පොත් දැන් මේ බලන්නම කොරණ කාලේ ලිව පොත් කීපයක්. මේක පොත් අක්හසන්ත මත්නය. හරිද හෝ දැ මල් ලිපපු පොත්ක් මේ චිත්‍රෙත් මමන අදින්නන්නේ අපේ මහත ඇතකොට හරි. මේක දැන් ගහන්ඩගේපුහම තමා දැන් ඊට පස්සෙ ගැටලුවක්කාේ පොත් ලි්වා දෙ බව කාලේම කලමනා කරනය කර ගත්තර වැඩනෑ අපේ මේ පද්ධතියක්වු සිස්ටම් එක ඇවුලක්තියන මකක්ද දැන් කොල නෑ ඔන්න දැක්කද වෙනද. අපි කොච්චර කතා කළත් අපි කොච්චර හොඳ වනත් මකටද එක පැත්ක් කඩක් ට නොන හෙන මේක මුූලේ හොයන්ට ඕ මුල හෝලලා බෙත් කරනොමික්කසඳන්න නැත්තම්මයම අපි ඔක්කෝමතිසාරයට මුුඩ ගැහුව කොහෙෙන් හරි වැක් කරෙනවා ඔය ඔක්කම කතා මහත්මය ්‍රායගක වෙන්න නම් ඉහලයි ඉනම් පහලටම හැම පත්තක්ම හරිෙන්ටුවන නැත්තම් මේ ක්කම කතා විතරයි මම කොච්චර අපිත් අපි හතර දෙෙනාම කොච්චර පිරිිමිම ද කලත් මොකටද කොහෙෙන් හරි වෙනක් කෙනෙක් ගෙට ප්‍රධනය විනාශකන වන නැත්තම් අම්ම වුල්නම් තාත් අවුල්නම් එක කරන්න බෑනය සඳ මහත්මය අපි ඔකෝ මිතුරුගරන්න එකෙකුට කන්න කන්න පුළුව දැහම වෙලා තියෙනවා නැත්තම් මෙහෙම වෙන්න බෑ හරි අවුලක් ඇල්ල යෙනවා අපේ ඉනිසසා එ ැ දැ ගැටලුවක්න දැ මොකක් වුණත් දැන් අත කොහෙ හරිටන් ගැන්නඩ පැදක් කරගෙන යම් බැරිකමක් නෑ ඔට වඩා බැමිනිතිශ අන්න බැමිනිතියාආශාගතය කියන්නේම ඒ හසන්තම හත්ත වෙන මොකක්වත් නෙේ මේ මේ වගේ කාලපරිච්චේ දය. බඩු තියෙනවා මිනිස්සුන්ට ඒවා බුක්ති විදින්න විදිහක් නෑ ආ ෝගේ එකක් නැත්තන් ඔය නිියන්සාගත තිබුණ න ඔය කාලේ වුරුදු දොලහක මානෙල් දඩුුවල දන්නේ කොහ රහතන් නමසලා ික්ෂු නසල නල් හැද නකොට කාතාරය බලන්න කෝ සෞධි හරාබියය වගේ රටවල්වලටත් ලයිට තියන තුන්සේ හැට පහෙ බුද්ධ පූජාව පිතියෙ දැන් පහම්පත්තු කරගෙන ටෝච් ගහ හස මත පොත් ලියන චිත්‍ර දින්නකොම ර ඩොක් ගාලපනු අරද ඔබුතු මහහිවනේ කත කර. අර පිරිමස්ම ගෙන දැන් එකකොට ඔපිතුමා හස මත්ම දැල ඇති ම මගේ පුස්කොල පොට්ටිකයි පරණ පොට්ටිකය වරුදු සීයකට වඩා පරන ඒCEීදාගෙන තියන්නේ ආරක්‍ෂා කරගෙන. දැන් එතකොට ඒ අනවසේ කියන්න බැෑන හත්ම මං මේ උරුමයක් රකින් යනාගත පරම්පරාවට හෙන ගැහම වගේ කසරේ ලයිට් යනු ඩොක්කග වෙලාවක් අපි දන්නෙත් තැ ඒCEීයකිවරයි ැමකදුවෙන් ගේ දැ ැර දෙකො තැගෝූක වහල තිබ හමවෙන්නම කද පොට්ටිකිවර. හැම පැත්තම හැම පැත්තෙන් කඩක්ට නෝද. හාම් බලන්ඩ ඒ එක පැත්තා. අනිත් ලසන කතාවක් කිය ලිවර කරන්න. වෙලා අවශන් නිසා. අපේ අනන්ද මෛත්‍ර ස්වාමශසිදුව ද මෙම ප්‍රායෝගික වෙන්ඩ ඕන බලන්ඩ. ආනන්ද කොලෙජ්ජගේ නතර වෙලා ඉන්න කාලේ වහන්සේ ජවධනපුර විශ්වවිද්‍යාලයට දේශනවලට යනෝ. දහේ උගන්නල තියෙනුවන් දවසාත්තා? අපට මහචාර කෙනෙක් මහචාරවරයක් කිවේ එක ඒ විශ්වවිද දයාලේ. මේ දේශනාවට උුණවහන්සේ ආවලු ඇ පුරා දාාඩියවු වසන් මාත්ම මේක සිවුරු ඇඟට ඇැලි ලැලු හැබයි එක කියන්නේ එකයි පහනෙම එකයි දහත්න එකට පහත් නෙම එකට දේශනයට එනවා. ඒ දේශනාව තුුණ වෙනකම් කලාා නීමිත වෙලාද ශිෂ්‍ය අහලතින අයඔවවාන්සේ ද කලබලෙන් වගේ මේ ඇඟ දාඩියට තෙත්වල ඇට පසිකුවලු අද බස්වර්ජනයක්. සාම කලින් දානය වැලඳවා බලඳලන මේ ඇතිහට විතර පිටත් වුණා ම වෙලාවටාව නේතු කිය හලතින එකන පයින් මරදානි දන් විජේරාමට පයින් වැඩලතියෙනවා ඒ තමයි අපේ ගුරුවරුව දහහිටපු කෙලේ මහාචර්තුමා පිත් එක කිව්වා එතකොට බලන්න දෙස් දෙවොල් තිබ්බෙත් නෑ ගෝසන කලෙත් නෑ දැන්නෙත් නෑ මොකද බැන්නට ඇති වැඩකුත් නෑ උනාස කළේ පයින් ගිහිල්ල ශිෂ්‍යෝන්ටිගෙන්වා ැේ හත්තය කිව නිැය ම මේ එක මතක් වුණේ කිව්වට මක් නෑහල හිතනවා මේක බොරුවක් නොහ නිසා දැම් මට මගේ ආතනයට යන්න ත්‍රීවිල් එකකට රුපයල් තුන් සියයක් ගන්න දැන් දෙසීයට ගේීපකද තුන් සය වෙලා යන්න ත්‍රීවිල් එකට තුන් සියයයි එන්න තුන් සියයයි හයසිියයක් යනමට දවසකට හරිද සතියකට කී හතරෙන් අපහ වැඩි වෙන්ඩෙප එතකොට කියීම මහත්තය තුන්දාහක් යනවා හතරෙන් වැඩිරපු හම මාශක ගාන කියද දොලොස් දාහයිි පාලස් දහක් යන ත්‍රීවිල් වලට දැන් යන්න මම පයි පාලොස් දහම ඉතිරිට පොතක් ගන්න පුළුවන් ද ලෝකට මේ කතා කරලා මහා වීර වගේ ගියට වැඩක් මංඟෝක කොරන්න එත්ත ඉදික යන්නේ මගේ පඩියෙන්නේ ඒක වැඩකට යොදගන්න පුළුවන් ත්‍රීවිල් වට යන හට වල ම පයින් යනකොට මම දැකල තියෙනවා පෝලිමිේ ඉන්දන ගහන්න මිනිස්සු බැන බැන ඉන්නවා. ඔන්න හසන්තම හතේ අතාර්ථය. දැම බැන්නට වැඩක් නෑනේ. ඉන්තන පූලිමේ හිටියෙත් නෑම ම පයින්ගේ ගමන. එතකොට කිලෝමීට පහක් කිලෝමීටර් පහක් තියෙන. ඇගටත් ඉතින් හොඳයින. ගියයි තිබෙන මුනවද කරන්නේ. ඉතින් ඒ නිසා මේම අපි ප්‍රායෝගිකව ක්‍රියත්මක කරණ්ඩඕන ධර්ම, කාටවත් බැනල වැඩකුත් නෑ අනිත්තක හසතු මහත්මය අපට පින් තිබුණ නං මැතිනය කාන්ත අහරරි වුණත් කෑම ලැබෙනවා. එනිසා මේ මෙතන අකුසල කර්මයක විපාක වාරයක් ඉතින් සමූහයක් දෙන් ගෙවනවා කරන්න දෙයක් නෑ කාටවත් දෙස් දෙවොල් තියල වැඩක් නෑ අප්‍රමාදීවර කිව වගේ ඉවසීමෙන් යුක්තව තම තමන් අදාලඒ කටයුතුවල නිරත වෙලා කටයුතු කරනවානම් ඉවසීම යුත්ත කලබල වෙන විවසීම යුත්තව කටයුතු කරන ඕනම් ධර්මය මත පහිටල උදෙහහා තුනරුවන් වදගෙන කටයුතු කරනවන ආගමික වතාවත් වල නිරත වෙලා පට මේ ජීවිතය ජයගන්්ඩ පුළුවන්කම ලැබෙන කාලවෙලා අවසන් නිසා නවත් අනවා කියන්න හුඟක් ේවල්තව තේරු සියල්ලු ප්‍රශ්නවලට එකම විසඳම සකසුරුවම යයි අප කියන්නේ නෑ හැබයිඒ හෝද විසදුම කාලයක් තිස්සේ අප එක පුහුණු කලා නං ප්‍රායෝකෝ ක්‍රියාත්ම කලා නං ඉහල ඉඳලා පාලට පහල ඉඳලා ඉහළට සමාජයේ සෑම ස්තරයක්ම. හැම කෙනෙක්ම ඒදේ කලා නං අප මේ තරම්ම අවදානම් තත්ව එකක පත්ේෙ නැහැ මේ අවදාානම දවසකින් දෙකින් ගොඩන ගි්ච කක්නව කාලාන්තරයක් තිස්සේ ආපු ප්‍රශ්න මාලාවක එක්තරා විදිහක මේක නිකම් කූට ප්‍රාප්තියක් වගේ තැනක අපි ම කාරෙ හිරවෙලාන්න හැ රටක් ඇට අපි හැමෝම එකතු වෙල්ලා තමයි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්ට සිද්ධවෙන්නේ එකත් මතක තියාගන්නඩ මේක ජාත්‍යන්තර් ප්‍රශ්න තියනවා. විදේශ වි මේ පිබඳ ප්‍රශ්න තියනවා අය අපපනයන පිබඳ ප්‍රශ්නන්දැන් ේ තවෂද පිබඳ ගැටලුවක් සමහරවිට එන්ඩ පුලුවන් අපි හරියට මේ කලමනා කරනය නොකරගත්තුත් අහාර පිළිබඳ එහින්ද සකසුරුවම අර පිරිමැස්ම කියක ජීවිතයට බද්ධ කරගෙන දරුවන්ටත් පුහුණු කරලා සමාජයක් හැටියට රටක් හැටියට අපි යක යොදාගන්ඩ ඕන දෙයක් ඒම නොකලොත් අපි ලොකු අමාරුවක තව මාස කීපයකින් ඒ අමාරුවට අපට මෝන දෙෙන කාටත් එක එක්ෙනෙකුට දෙන්නෙකුටන මේ හමෝටම මෝණද දෙන්නට ත් ඒ මතක තියාගණන පුද්ගලයෝ හැටියට පවුල් හැටියට ආයතන හැටියට ආයත නොල්ටත් මේ හරි ඇදගත් සකසුරුවම අර පිරිමැස්ම නාස්ති නොකිරීම සම්පත්ති තුරු කිරීමේ කහරරි ඇදගත් වෙන රටක් හැටියටත් එක වැදගත්වන එක කවධරණය කළ කියන්නයි මේ අවුරුද්ධ අප බෙනදවාගේන ටිකක් අමාරුවීමේ අවුරුද එකත් මතක්කරගෙන සක සුරුවමට පරිසමට පුුණු වෙලා පරිස්සමින්. අ කරනටවන කාලෙක් කියල මක්කරට කැමති මහන් පල්ල ගුමහත් යට සුතුන්තුන අපි පේක දේශකවරක් මන විද්‍යාවප දේශකවර ැට පකට පලි ුමත් ප ගර දකන යිබෝන් වගේ මනු ගු හ අපේකව ස් තුතිපද කන ිනිස් බ හරක රක්ෂාද පත්ම අ දක් ාතුම අයිබෝන් වගේ ගෑන් චාක විධාන පත්ය හත්ම කතිකාචාර්වරෙක් ලේකෙ පර්ේශක තු මටත් අපේ ගව ස්ුතිපද කරන අයිබෝන් නවතත් දොර මටඩලාවෙන් හමෙම අයිබෝවන්

नितियम आलोक हर बर पह बर शुभ बर दिवि मग विकसित मन सम प्रभात सिरी लक ऐसी दिसी सर सारी